මේ පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ මේ බෝම්බ ප්‍රහාරය කියලා කියන්නේ ඒක කතෝලික ක්‍රිස්තියානි ජනතාව පමණක් ඉලක්ක කරගත් එකක් නෙමෙයි ඒක ශිෂ්ටාචාරයකට රිහිවෙල්ල කරපු ප්‍රහාරයක් ඒක ශිෂ්ටාචාරමය ගැටලුවක් ඒ නිසා තමයි අපි හැමදාම කිව්වේ ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද කතෝලිකද බර්ගර්ද ආ ඒක ක්‍රිස්තියානිද බෞද්ධද කියන කම නෙමෙයි ඒක තිබෙන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක් අපි දැක්කේ මේ ආ මේ දෙවියන් ඉදිරියට ගිහිල්ලා දෙවියන් වඳින්න යන සාමාන්‍ය අහිංසක මිනිස්සු අපි නිතරම කිව්වා මේ ප්‍රහාරයේ ඉලක්කය බවට පත්ුනේ අහිංසක මිනිස්සු නිර්ප්‍රභූන් මේකෙන් ප්‍රභූන්ට කිසිම අග ප්‍රභූන්ට කිසිම හිංසනයක් උනේ නැහැ මේකෙන් ප්‍රභූන්ට කිසිම ආකාරයක වරදක් උනේ නැහැ ඔවුන් ඉලක්ක උනේ නැහැ ඔවුන් මරණයට කැප උනේ නැහැ හැබැයි මෙතන නිර්ප්‍රභූ මිනිස්සු දෙවියෝ ඉදිරියේ වැඳ වැටුණු ඒ නිර්ප්‍රභූ අහිංසකයෝ ඉලක්ක කරගත්ත ප්‍රහාරයක් එනිසා තමයි අපි කිව්වේ මේ පාස්කු ප්‍රහාරය කියන්නේ නිර්ප්‍රභූන්ට එරෙහිව එල්ලවුණු මහා ම්ලේච්ඡ ප්‍රහාරයක් එනිසා තමයි මේකට යුක්තිීතු වෙන්නේ අපි දැක්කා නමල් සහෝදරයා කියනවා වගේම ඊයේ පෙරේදා අපි මේ දකින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා ප්‍රමුඛ පොලිසියේ ඉහළම නිලධාරීන් මේ කරන වැඩේ මේ ක්‍රියාව දැන් අපිට මේක ඇත්තටම දැක්කාම මතක් වෙන දෙයක් තමයි දැන් මේ මේ පොලිස් නිලධාරීන් ඊයේ පෙරේදා මේ යලම ස්වාමීන් වහන්සේලා නායක හාමුදුරුවරු මහානායක හිමියරු බහැදැකීමින් මේ කරන්නේ මොකක්ද බොහොම පැහැදිලිවම පේනවා මේක ඇවිල්ලා මේ ඉහලින් ලැබුණු නියෝග මත වෙන වැඩක් මොකද එහෙමනම් මොකද ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඉහලම අය කටයුතු කරපු ආකාරය අනුව දැන් අපි දන්න දෙයක් තමයි මේ රටේ මිනිස්සු මේ වන විට අහන ප්‍රශ්නයක් තමයි ඇයි අපි ආණ්ඩුවක් පිහිටවගත් මොකටද මේ ආණ්ඩුව බලයට පත් උනේ දැන් තවදුරටත් මේ ආණ්ඩුව බලයේ ඉන්නේ ඇයි ඒක මේ රටේ මිනිස්සුන්ට තියෙන බරපතල ප්‍රශ්නයක් අන්නේ ප්‍රශ්නෙට උත්තර හොයන වෙලාවේ අපිට ඒකට ලැබෙන හොඳම උත්තරය තමයි මේ ආණ්ඩුව ආපු ගමන් හොඳටම මොනවද කෙරුවේ කියන එක අපි බලන්න ඕනේ ඒකයි මොකද ආණ්ඩුව හොඳටම කරපු ටික නිසා තමයි අන්නේ කරපු ටික දිහා බලලා අන්නේ ඒ විදියට කරන එක තමයි දැන් මේ ඉහළම පොලිස් නිලධාරී අමේ මහානායක හාමුදුරු ළඟට ගිහිලා කියන්නේ මොකද්ද මේ ආණ්ඩුව ඇවිල්ලා කරේ ආණ්ඩුව ආපු ගමන් ආ ජනාධිපතිවරයා ආපු ගමන්ම කරේ Tamanට රිහිව තිබෙන අර මොකද්ද කෞතුකාගාර නඩුව ඉල්ලාස් කරගන්න එක තමයි ඒ නඩුවෙන් ඉවත් ඒ නඩුව ඉවත් කරගන්න එක උනේ ජනාධිපතිවරයාට උනත් පුළුවන් වෙන්න ඕනේ Taman නිවැරදියි කියලා ඔප්පු කරන්න ඒ යුක්ති ක්‍රියාදාමයකට යන්න ඊට පස්සේ අපි දැක්ක කොහොමද Tamanට Tamanගේ පවුලයට ආ තමන්ගේ පවුල ඇගේ තියෙන නඩු එකින් එකෙනකින් එක කොහොමද ඉවත් කරගත්ත විදිය බැසිල් රාජපක්ෂ මහත්තයාට ඉරිව තියෙන නඩු ආ ඊට පස්සේ මිඥානා ගනුදෙනුව සම්බන්ධයෙන් තියෙන නඩු ඊට පස්සේ තමන්ගේ ව්‍යාපාරික හිතවතුන්ගේ නම් නඩු ඔය අවන්ගාඩ් එක සම්බන්ධයෙන් තියෙන නඩු ඒ විතරක් නෙමෙයි නෙයින් එහාට ගිහිල්ලා ගරු අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචපුත්තල කමිටුවක් විසින් තීන්දුව කරලා මිනි මරුවන් බවට මිනි මරුවෙක් බවට ආ තීන්දුව කරලා හිරේට යවපු මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ජනාධිපති සමාව දීලා නිදහස් කරගෙන නිදහස් කරලා නිකන් හිටියේ නැහැ ඊට පස්සේ ඒ අයව ආයතනවල සභාපති ධූරයට පත් කරුවා ඊට පස්සේ අපි දැක්ක මේ ඊයේ පෙරදාන කොට අර ගම්පහ පැත්තේ අර මිනිස්සු කියන්නේ කප්පම් සරණ යද මොකද්ද කියලා අන්න ඒකගෙත් නඩු ටික ඔක්කොම ඉවත් කරලා දැම්මා මේ විදිහට ආණ්ඩුව ඇයි මොකද්ද කරන්නේ මේ ආණ්ඩුව බලයට ආවේ මොකටද ආණ්ඩුව කරන්නේ මොකද්ද ආණ්ඩුව ආවේ මොකටද කියන එකට හොඳම උත්තරයක් තමයි ආණ්ඩුව මේ හරියටම කරපු ටික බලන්න අන්නේ හරියටම කරපු ටික දිහා බැලුවට පස්සේ අපිට අන්නේ ඒකට ජනතාවට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙනවා ආණ්ඩුව ඇවිල්ලා හරියටම මොනවද කළේ කියන එක හැබැයි එහෙම හරියට කරපු ආණ්ඩුවට ගොවියට පොර ටික දෙන්න බෑ හරි නියමිත වෙලාවට එන්නත කෙන්න ගන්න බෑ දීවරයාගේ තෙල් ටික දෙන්න බෑ තෙල් ටික දෙන්න බෑ ආ මිනිස්සු මෙරි 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 වැටෙනවා ආ අදවන වල 200ක් විතර 200කට ආසන්න ප්‍රමාණයක් දවසකට මැරෙනවා 3000කට අධික ප්‍රමාණයක් ලෙඩු හම්බ වෙනවා එහෙම හම්බ වෙද්දි මේක නිකන් නොදැක්කා වගේ ඇස්කම් පියාගෙන බලන් ඉන්නවා එහෙම වෙද්දි ඇස්කම් පියාගෙන බලන් ඉන්නවා අන්න ඒව හරියටම කරන්න බෑ ඇදන් ටික දෙන්න බෑ වෙන්ටිලේටර් ටික දෙන්න බෑ ආ ශිෂ්‍යයන්ට උගන්වන්න ඕන කරන ඩේටා ටික දෙන්න බෑ නොමිලේ ආ channel එකක් දෙන්න බෑ අන්න ඒව ටික කරන්න බෑ හරියටම කරේ අරව ටික හරියටම කළේ මේ ආණ්ඩුව ඇවිල්ලා ආවේ මොකටද කරන්නේ මොකද්ද මේ ආණ්ඩුව ආවේ තමන්ට එරෙහිව තිබෙන තමන්ට තමන්ගේ පවුලස තමන්ගේ චෞර තමන්ගේ වසල ව්‍යාපාරික පැලැන්තියට එරෙහිව තිබෙන නඩු ටික නිදහස් කරගන්න නඩු ටිකෙන් ගැලවෙන්න තමන් නිවැරදි නම් තමන්ට පුළුවන් වෙන්න ඕනේ අධිකරණ ක්‍රියාදාමයකට ගිහිල්ලා යුක්ති ක්‍රියාදාමයකට ගිහිල්ලා තමන් නිවැරදි කියලා ඔප්පු කරන්න
මේ ආණ්ඩුවට එහෙම කරන්න උවමනාවක් නැහැ. එහෙම නොකලා විතරක් නෙමෙයි අධිකරණයට අගෞරව වෙන විදිහට පංච පුද්ගලක කමිටු වලින් වැරදි කරුවන්යයි එහෙම නැත්නම් මිනිමරුවන්යයි නම් කරපු ඒ මිනිමරුම් චෝදනා වලට ජීවිතාන්තය දක්වා හිරේ ගියේ උඹ ජනාධිපති නිදහස ලබා දීලා ආයතන වල සභාපතිවරු කරලා අන්තිමේදී මේ ආණ්ඩුව පෙන්නලා තියෙනවා මේ ආණ්ඩුව මැරයන්ගේ ආණ්ඩුවක් කියලා අපරාධකාරයන්ගේ ආණ්ඩුවක් කියලා පෙන්නලා තියෙනවා අන්න එහෙම ආණ්ඩුව වැඩ කරද්දි ඉහළ ඉන්න යෝන් එහෙම වැඩ කරනකොට ඉහළ ඉන්නේ අපරාධකාරයෝ නම් අපරාධකාරයන්ට අනුග්‍රහය දක්වන්නේ උන්නම් අපරාධකාරයෝ නිදහස් කරන්නේ උන්නම් තීන්දුව తీරන ගන්න අපරාධකාරයෝ නිදහස් කරන්න ආ මේ රටේ ජනතාවගේ මුදල් නාස්ති කරපු මංකොල්ල කාපු ආ රාජ්‍ය නිලධාරීන් නිදහස් කරන්න නම් ආ ව්‍යාපාරිකයෝ නිදහස් කරන්න නම් එහෙනම් ඒක පල්ලෙහාට යනවා ඔන්න ඔය පල්ලෙහාට ගිය එකක් තමයි ඔය අපිට පෙන්නේ පොලිස් නිලධාරීන් ගිහිල්ලා ආ ඔය නෝ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ගිහිල්ලා ආ ඔය දේශපන්දු තෙන්නකෝන් මහත්තයා ප්‍රමුඛ නඩය ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා ඉස්සරහා මහානායක හාමුදුරුවෝ ඉස්සරහා ගිහිල්ලා කියන්නේ අපේ ටික බේරලා දෙන්න දැන් අපිවත් නිදහස් කරන්න ඒ ඇයි දේශපාලන ප්‍රභූන් නිදහස් වුණා නම් අර දේශපාලන ප්‍රභූන්ට පුළුවන් වුණා නම් තමන්ගේ නඩුට ගිහිල්ලා අස් කරගන්න තමන්ට ආ තමන්ගේ පවුල් වලේ උන්ට තමන්ගේ ව්‍යාපාරිකයන්ට ඕන ගන්න විදියට නඩුට ගිහිල්ලා අස් කරගන්න එහෙනම් හාමුදුරුවනේ අපිවත් නිදහස් කරලා දෙන්න මේ කියන්නේ වෙන එකක් නෙමෙයි ඉහළෙන් එහෙම කළා තියෙනවා එනිසා දැන් අපිටත් ඒක ඕනේ අපිටත් ඒ වර ප්‍රසාදේ ඕනේ ඉහළ දේශපාලන ප්‍රභු ව්‍යාපාරික ප්‍රභු උන්ට නිදහස් වෙන්න පුළුවන් නම් අපිටත් ඕනේ කරනවා ඒ වර ප්‍රසාදය අපිටත් ඒ වර ප්‍රසාදය දෙන්න එනිසා කොමිෂන් වාර්තාව අහෝසි කරන්න ඔය නොකිය කියන්නේ ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රට මේක මූලධර්මවාදී රටක් නෙමෙයි මේක අර නාමල් සහෝදරයා කිව්වා වගේ මේක අෆ්ගනිස්තානයක් නෙමෙයි මේක ශරියා නීතිය ක්‍රියාත්මක වෙන්න අරාබියක් නෙමෙයි මේකේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන Tamanට අසාධාරණයක් වුණා නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වලට ගිහිල්ලා ප්‍රශ්න කරන්න පුළුවන් ප්‍රශ්න කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අධිකරණයේ තියෙන එකට ඒවට ගිහිල්ලා ප්‍රශ්න කරන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේලා පස්සේ යන්නේ මේ බෞද්ධ කමටවත් සිංහල කමටවත් තියෙන ආදරයට නෙමෙයි ආ එහෙම නැත්තම් මේ දලදා මාලිගාවට ගැහුවා ආ එතකොට සිරි මහමෝධියට ගැහුවා එතකොට කවුරුත් මේවා ගැන කතා කරේ නැහැ කාටවත් දඬුවම් දුන්නේ නැහැ ඉතින් දීහල්ලාක දැන් දඬුවම් ඈ මේ ආණ්ඩුවේ ඉන්නවනේ ඒවා කරපු ඒ මහමුලකාර මේ ආණ්ඩුවේ ඉන්නේ ඈ කරුණම්මාල්ල කියන්නේ කවුද පිල්ලෙහන් කියන්නේ කවුද කරුණම්මාල්ල පිල්ලෙහන්ලා ඉන්නේ දැන් දඬුවම් දීහල්ලාක වෙනා දැන් මහමුලකාරයොත් එක්ක මුන් එකගෙයි කනවා මහමුලකාරයොත් එක්ක එකගෙයි කන්නේ මහමුලකාරයෝ කියනවා අපි ඔව් අපි හමුදාව මැරුවයි කියලා අර කියන්නේ අසාගෙට තමන්ගේ මැතිවරණ ප්‍රචාරණේ ප්‍රධානම සටන් පාඩයක් උනේ කරුණම්මාන්ගේ අපි හමුදාවේ වුණා මැරුවයි කියලා. අපි බය නැතුව කියනවා අපි හමුදාවේ වුණා මැරුවයි කියලා. යකෝ හමුදාවේ වුණා මැරුවයි කියන්නේ තුරුල්ල තියාගෙන මොනවටද ගිහිලා හාමුදුරුවරුන්ට කියන්නේ හාමුදුරුවනේ අපේ නඩු ටික අපිව බේරලා දෙන්න. අපිට මේකෙන් ප්‍රශ්නයක්. අපි තමයි යුද්ධ කළේ. මේක ඇවිල්ලා තවත් වටේකින් මේ ආගම්වාදය, ජාතිවාදය අවුස්සන වැඩ. මේක තමයි මේ ආණ්ඩුවට තියෙන අන්තිම තුරුම්පුව. අපි හැමදාම දැක්කා අපි හැමදාම දැක්ක දෙයක් තමයි මේ රාජපක්ෂ ආණ්ඩුකරණයේ තියෙන නරුමවාදය දේශපාලන නරුමවාදය තමයි හැමදාම ජාතිවාදයෙන් ආගම්වාදයෙන් බලය තහවුරු කරගන්න හදන එක මේ හදන්නේත් ඒක දැන් මේ හැවිල්ලා ආ දේශබන්ද තෙන්නු කවුරුන් ඕනේ නැහැ ගිහිල්ලාට පුදුමාකාර ගාමුදුරු ඉස්සර දන ගහලා වඳිනකොට අපිට මතක් වෙන්නේ දැන් සති දෙකකට ඉස්සර සති දෙකකට කලින් කොහමද අර හාමුදුරුවන්ව වැඩපු වැඩවිල්ල හාමුදුරුවන්ව කකුල් දෙකෙන් උස්සගෙන ගිහිල්ලා අපි දැක්ක නිකන් හරියට අර මරන්න ගෙරින හරකෙක් දක්නනවා වගේ උස්සගෙන යනවා වගේ හාමුදුරුවන්ව වඩම්මපු විදිහ අපි දැක්කනේ දේශබන්දු තෙන්නකෝන්ගේ නායකත්වයෙන් තිබෙන බැටාලියන් එක එතකොට කොහේ හාමුදුරුවරුන්ට ඒ දණ්ඩ නමස්කාර කරලා ඒ ගෞරවය සටන් කරනකොට අයුක්තියට රහිව සටන් කරනකොට අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරනකොට අධ්‍යාපනය ආරක්ෂා කරන්න සටන් කරනකොට වෘත්තීය සමිතිය අරගල කරනකොට එහෙම නැත්නම් එයා මේ රටේ ජනතාවගේ අයිති ආරක්ෂා කරන්න පාරට බහිනකොට ඔය කියන දේශ ප්‍රේමය ඔය කියන බෞද්ධකම කොහෙද තිබ්බේ එතකොට හාමුදුරුවන් වදන්ගේ නිකන් හරියට මරන්න හරක් ගෙනිනවද එහෙමයි යදගෙන ගියේ එහෙම ගිහිල්ලා මේ මොකද්ද කියන්නේ මේ අර ඉහළෙවුන් බේරුණා උන් බේරිලා ඉන්නවා උන් කරපු දේ ඒ නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුව මේක ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුවට මූලධර්මයක් නැහැ ආණ්ඩුකරණයේ ප්‍රධාන මූලධර්මයක් ප්‍රජාතන්ත්‍රවාදයේ යුක්තිය හා සාධාරණත්වය එවැනි යුක්ති ක්‍රියාදාමයක් විශ්වාස කරන්නේ නැති ආණ්ඩුව එහෙම සාධාරණත්වයක් පිළිබඳ විශ්වාසයක් නැති ආණ්ඩුව එහෙම සාධාරණත්වයක් යුක්තියක් නෙමෙයි මනුස්සකමක් නැති ආණ්ඩුව පැත්තකින් තියන යුක්තිය සාධාරණත්වය කියන එක
ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අඩුම තරමෙන් මනුස්සකමක් නැති ආණ්ඩුවක් මනුස්සකමක් තියෙන ආණ්ඩුවකට පුළුවන්ද මේ දවසකට 200ක් විතර මැරෙනවා 3000ක් විතර රෝගීන් බවට පත් වෙනවා ඒක දිහා බල බල මේ රටේ ජනතාව එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරු සෞඛ්‍ය වෘත්තීය සමිතිය කියනවා රට වහපන් මේක වහන්න කියලා කියන්නේ මේ මරණ මංචකයෙන් රට ගලව ගන්න ඕනේ නිසා හැබැයි ආණ්ඩුව අහුම්කම් දෙන්නේ නැහැ ආණ්ඩුව රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා එයා අපිට ආදාරංචි වෙනවා රාජ්‍ය ජනාධිපතිවරයා තමන්ගේ නාන තටාකයට එනවයි කියලා ආ තමන්ගේ නාන තටාකයට එනවයි කියලා අපිට ආරංචි වෙනවා අපි බලාගෙන ඉන්නව මොනවද මේ කියන්නේ කියන එක හැබැයි මතක තියාගන්න කිසිම මනුස්සකමක් නැති ආණ්ඩුවක් මේක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වෙයිද කියන බරපතල සැකයක් තියෙනවා ඒ සැකය නිසා තමයි කාදිනල් තුමා ප්‍රමුඛ ඒ ඒ එක පැත්තකින් ඒ පැවිදි නායකයෝ මේ අරගලය පිළිබඳ බරපතල සැකයක් පතු කරන්නේ ඒ සැකය තහවුරු කරා හිටපු නීතිපතිවරයා කියනවා මේකට යුක්තියට වෙයිද දන්නේ නැහැ මේ පිළිබඳ මේකේ පිටිපස්ස කුමන්ත්‍රණයක් තියෙනවා කියන එක පිළිබඳව ඔව් සැකබල කරනවා මොකද ඒක අපිට හොඳටම පේන්න තියෙන දෙයක් මේක එක පැත්තකින් කොරෝනාවට මේ රට බිල්ලට දීලා 6000කට වඩා මිනිස්සු මැරෙමින් යනකොට ඒකත් කුමන්ත්‍රණයක් විදියටයි අපිට පේන්නේ ඒ නිසා අපි එක පැත්තකින් ඉල්ලන දෙයක් තමයි මේ මොහොතේදී පාස්කු ප්‍රහාරය හා සමානවම වර්තමාන ආණ්ඩුව සහාසික ලෙස ආණ්ඩුව චේතනාත්මකව මිනිසුන් මැරීමට ඉඩ ඇරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට යා යුතුමයි අද අපි යන්න ඕනේ නැහැ අන්න සිංහල ඩයස්පෝරාව එදා දෙමළ ඩයස්පෝරාව කියපු මිනිස්සු ආ ගිහිල්ලා කැම්පේන් කරන තැන්වල උද්ඝෝෂණය කරන තැන්වල අද ඉන්නේ සිංහල ඩයස්පෝරාව වන්න කියනවා සිංහල මිනිස්සු කියන උඹලා මිනිමැරුවා මේ ආණ්ඩුව මිනිමැරුවා ලසන්ත වික්‍රමතුංග මැරුවා අතුරුදහන් කෙරුවා අන්න දැන් කියනවා ආ ඔය රට විරෝ කියලා පොලිමේ ඇවිල්ලා දාපු එවුන් තමයි ඒ රට විරෝ ගහපු කතරට ගැන තමයි කතා කරන්නේ ඒ නිසා අපි කියන්නේ අපිට බරපතල සැකයක් තිබෙනවා එදා පාස්කු ප්‍රහාරය ඒ පාස්කු ප්‍රහාරයේ සිදුවීම බරපතල දේශපාලන කුමන්ත්‍රණයක්ද කියන සැකය මතුවෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ දිගින් දිගටම මේ පිළිබඳව අදහස් මතුවලා තියෙනවා පියතුමා කිව්වා වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිගින් දිගටම මේ ගැන අදහස් පළ කරලා තියෙනවා හරේන් ප්‍රනාන්දු අනුර කුමාර දිසානායක ආ මනුෂ්‍ය නානායකකාර මේ සියලු දෙනා මතු කරලා තියෙනවා නීතිපතිවරයත් මේක ගැන මතු කරලා තියෙනවා ඒ නිසා තමයි මේක බරපතල කාරණයක් බවට පත් වෙලා තින්නේ මේක යුදමය තත්වයක නූණු දෙයක් යුදමය තත්වයක් නෙමෙයි තිබුණේ කාමකාමී තත්වයක් තුළ සිදු වුණු දෙයක් ඒ නිසා මේක තුළ තිබෙන දේශපාලන කුමන්ත්‍රණය මොකක්ද කියන එක රට දැනගත යුතුමයි රට දැනගත යුතුමයි ඒ නිසා තමයි අපි කියන්නේ මේ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සටන් කිරීම මේ රටේ මහ ජනතාවගේ කාර්යභාරයක් මේ ගඳ ගහලා ඕජස් ගලන මේ ආණ්ඩුවේ ඒ මලකුණ කතා කවුරු හරි ඉන්නවා නම් ඒ මලකුණට වැහැලා දැන් මේ මලකුණ අතෑරලා ඔය සිවුරෙන් මේක වහගෙන හිටපු ඔක්කොම දාලා ගිහිල්ලා තියෙන්නේ හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් තාම ඉන්නවා මේ මලකුණ කකා ඉන්න හිවල්ලු මලකුණ කකා ඉන්න හිවල්ලු මේ ඕජස් ගලන මේ මලකුණ කකා ඉන්න හිවල්ලු ජාත්‍යන්තරයට ගිහිලා මේක යුක්තියට කරන්නේ කියන අය නෙමෙයි අද හාමුදුරුවරුත් කියනවා මුරුත්ෙට්ටුවේ හාමුදුරුවත් කිව්වා අපි ජාත්‍යන්තරයට යනවායි කියලා අන්තිමේදී ජාත්‍යන්තරයට තමයි යන්නේ කවුරු ඒ නිසා අපි කියන්නේ මේ සටනට මේ රටේ පුරවැසියන් විදිහට මේක පුරවැසි අරගලයක් මේක ජනතා අරගලයක් මේ ජනතා අරගලයට මේ හර්තාලයට අපි සියලු දෙනාම මේ රටේ පුරවැසියන් හර්ත සාක්ෂියක් දෙමින මනුෂ්‍යත්වයක් දෙමින පුරවැසියන් විදිහට අපි එකතු